එක්තරා දවසක මට උදේ රෝල් රයිට් ටයිම් වෙලා ලියනගේ මුල්ලදී පෙල් පාරගාව තුසාර හම්බෙලා කතා කරද්දි මංකව තුසාරත් ඒ වෙලාවෙ මං හිතනවා අනිවාර්යෙන්ම බඩගින්නින් නැති තුසාර එක මට බෑන්ඩයක් කරන්න බෑ වර්දාන් ටුවර් එකේදී හෙට යන්න තියෙනවා නම් අද මගේ හිටපු එක ප්ලේ කෙනෙක් බෑකුව යන්න ටුවර් එක නෑ එහෙම දෙයක් වෙන්න පුළුවන් මොකද්ද අපිට කරන්න පුළුවන් හොඳම විසඳුම මම රණ්ඩු කරන්නේ මොකද අයිබවන් සුබ දවසක්. ඉතින් ඔන්න අපේ ජේප්‍රමෝ චැනල් එකත් එක්ක ඔන්න ලංකාවේ මෑත කාලෙන්නම් බිහිවුණු අති දක්ෂ සංගීත කණ්ඩායමක නායකතුමෙක් සමග ඔන්න අද සංවාදය යොදාගත්තා අපි. ඉතින් මං හිතන්නේ මේ සංගීත කණ්ඩායමේ මෙන්න මේ වාදන ශිල්පියා ගේන්න කියලා අපිට ගොඩක් රිකවෙස්ට් තිබ්බා, මැසේජස් ආවා. ඉතින් ඔන්න ඔයාලා ගිල්ලීම ඉටු කරන්න අපි ඒ කලාකරුවා ගෙදරටම අපි ඇවිල්ලා ඉන්නවා. අයිබවන් අදන්නයි. අයිබවන් අයිබවන්. ඉතින් ඔන්න මම නම් ඇවිල්ලා ඉන්න තැන දන්නවා. ඉතින් අපි නමින්ම ඉස්සලාම පටන් ගන්නවද ඉන්න තැනින්ම පටන් ගන්නවද? කැමතිද? නමින් පටන් ගමු එහෙනම්. ඕකේ. අයියන් සම්පූර්ණ නම මොකද්ද? මම නදුන් සෙව්වන් දික. නදුන් සෙව්වන් දික. එතකොට උපන් දිනය 1983 11/15. එතකොට මේ ඉන්න තැන කොහෙද? මේ ලියනගේ මුල්ලේ සීදුව ලියනගේ මුල්ල ගමේ ඉන්නේ. උපන්දා සිට මම මෙහි ඉන්නේ. මෙහි ඉන්නේ. ඒ කියන්නේ පුංචි කාලේ ඉඳලා හැදුනට පරිසර තමයි මේ. ඔව්. අත ඉස්කෝලේ ගියේ හැම කොහෙද? සීදුව දවි සමර මහාවිද්‍යාලේ. මම ඉගෙනුම ලැබුවේ පෙළවල් දක්වා. ගියා. ගියා. එතකොට දැන් දවි සමර කිව්වහම ස්පෝර්ට්ස් වලට, ඒ කියන්නේ ක්‍රීඩා වලට තමයි ගොඩක් ජනප්‍රිය. දැන් කොහොමද මේ මියුසික් ෆීල්ඩ් එක වැළඳගන්නේ? ප්‍රථමයෙන් මතක් කරන්න ඕනේ මං ආච්චි නිසා තමයි අද මේ මියුසික් ෆීල්ඩ් එකට ආවේ. මට පොඩි කාලේ ඉඳලා මං අකමැති, ඒ කියන්නේ මං සෙල්ලම් කාලේදී මට ඒ දේට වඩා මට ඩොල්කි තබ්ලා අරන් දීලා මට උගන්වන්න උත්සාහ කරා. මට තේරුමක් නැහැ ඒ ගැන. නමුත් ආච්චි නැති වුණාට පස්සේ තමයි මට ඒ දේ අගේ දැනුනේ. ඒ කියන්නේ ආච්චි තමයි ජීවිතේ වෙනස් කරන්න ගොඩක් උදව් කරපු කෙනා කියලා කිව්වා. අනිවාර්යෙන් මගේ මුල් අඩිතාලමට මම මේ තත්ත්වයට එනකන් ඉන්නවා නම් මං අදටත් හිතනවා ආච්චි මයි ළඟ ඇති කියලා. ඒක මං හදවතින්ම ඒ ගැන විශ්වාස කරනවා. ඒ කියන්නේ මට සෑහෙන සපෝට් එකක් දුන්නා. ඒ කියන්නේ මං අකමැති අවස්ථාවලදීත් සපෝට් එක තිබ්බා. ඔව්. ඉතින් දැන් මං අහන සඳුනායි මෙහෙම. දැන් ඕනම කෙනෙක් පාසල් යන කාලේදී තමන් තෝරගන්න විෂයක් දිතිරණය කරනවානේ. මම කලාංශෙන්ද, මම විද්‍යාංශෙන්ද, ගණිතාංශෙන්ද ඉස්සරහට යන්නේ කියලා. ඔව්. දැන් ඔයාලට ඇයි මේ සංකල්පය ආවේ මියුසික් තෝරගන්නවා කියන එක, සංගීතය තෝරගන්නවා කියන එක? මම හිතන්නේ ඔයා මේ ඔක්සිජන් සංගීත කණ්ඩායම ගැන කතා කරමු. ඔව්. ඊට වඩා ලොකු අතීතයක් තියෙනවා වාගේ ජීවිතය ගතව. ඔව්. ඇත්තටම වෘත්තීය මට්ටමින් නම් සංගීතය මම කරනවායි කියලා කලාව මේ තක්වා දිගින් දිගටම කරනවා කියන බලාපොරොත්තුවක් මගේ ඉස්කෝල යන කාලේ ඇත්තටම තිබුණ නෑ. නමුත් බෑන් ප්ලේ කරන ආසාවන් ඒ දේ හදවතේ තිබ්බා. නමුත් අර සෙල්ලම් කාලේ වයස තිබුණේ ඇත්තටම මේ මං ස්පෝර්ට් වලට වොලිබෝල් වලට එහෙම ඒ දවස්වල එන ආස එහෙම දෙයක් තිබ්බා. නමුත් ක්‍රමක්‍රමයෙන් ඒ ලෙවල් දක්වායේදී මම මොකද අපේ ඉස්කෝලේ තබ්ලා ගහන කෙනෙකුට, ඒ කියන්නේ මම ඉගෙනගෙන නැහැ ඒ කාලේ තබ්ලා ගහන්න. මට ඒ අවස්ථාව ලැබුණා මේ ඉගෙනගෙන නැතුව. මොකද උගන්වන්න ඉස්කෝලේ හැම දෙයක්ුත් නැහැ. තිබ්බා තබ්ලා අවුරුදු ගණනාවකින් ගැහුවි මම. ඒ වාසනාව එතනින් තමයි මම ඔහොම පොඩ පොඩ හැදිලා ආවට පස්සේ බෑන්ඩ් ඇත්තට මේ ලෙවල් වෙද්දි මම බෑන්ඩ් කරන්න ඕ ලෙවල් අන්තිම වගේදී මම බෑන්ඩ් වලට එන්න. ඒ කියන්නේ ඔක්ටෝ පෑඩ් එකක් ගහන්න ඕනේ කියන ආසාව ඇති වුණා. ඉතින් අපි මතක් කරමුකෝ දැන් මම කියන්නේ ඔක්සිජන් සංගීත කණ්ඩායම නෙමෙයි, එතන එහාට කියන්නේ අතීතයේ. ඔව්. අතීතයේ මුලින්ම මම මතක් කරන්න පුළුවන් ද හිටපු සංගීත කණ්ඩායම? මුලින්ම මතක් කරන්න ඕනේ මම ගමේ බෑන්ඩ් එකක් ගහුවා ශ්‍රී ලයන්ස් කියලා. ඒක ඇත්තටම රංග දනුෂ්ක. ඒක අනිවාර්යෙන් ඒ දෙන්නා මතක් කරන්න ඕනේ. මම මුලින් ඔක්ටෝ පෑඩ් එකක් කියලා ඇල්ලුවා නම් ඒ සංගීත කණ්ඩායමේ ඔක්ටෝ පෑඩ් එක තමයි මම ඉස්සෙල්ලාම ඇල්ලුවේ. හැබැයි මම ඒ කාලේ ඉඳලම මට මම මොන හරි දෙයක් කරනවා නම් මට ඒක හරි ක්‍රමයට කරන්න ඕනේ කියන මේ අදිෂ්ඨානය මට තිබ්බා. නමුත් ගමේ බෑන්ඩ් එකෙන් මට අදටත් දුකයි එළියට එන්න හම්බුනේ මට විතරයි. ඒ අපේ හිටපු බෑන්ඩ් එකෙන් ශ්‍රී ලයන්ස්. ඔව් ශ්‍රී ලයන්ස් කියලා. ඊට පස්සේ ස්ට්‍රේන්ජර්ස් හිටියා, මෙලඩියන් හිටියා, ඊට පස්සේ තමයි ඔක්සිජන්. ඊට පස්සේ ඔක්සිජන්. ඒ සියලු දේවල් මේ ඔයාගේ සංගීත කණ්ඩායමද උදව් නැත්නම් ඔයා ප්ලේයර් කෙනෙක් විදියට වාදනය කළාද? ප්ලේයර් කෙනෙක් විදියට. මම තව වේයන්ගොඩ කැරලා කියලා ඒක මන්දාකිනි කියන ඒ බෑන්ඩ් එකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මම ගමෙන් එළියට ගිය තැනට. ඔව්. ඉතින් දැන් මේ දැන් මියුසික් ෆීල්ඩ් එකට අවුරුදු කොච්චරක් වෙනවද? මියුසික් ෆීල්ඩ් එකට කොහොමත් අවුරුදු 17ක් විතර වෙනවා. ඔව්. ඒ 17ක පළපුරුදු තමයි දැන් ඔක්සිජන් සංගීත කණ්ඩායම එකතු වෙලා දැන් මේ ගමන ආරම්භ කරලා සාර්ථක වෙලා තියෙන්නේ. ඔව්. ඉතින් ඔක්සිජන් සංගීත කණ්ඩායම දැන් අපි ගොඩක් ආදරය කරන රසික රසිකා පිරිසක් ෆෑන් බේස් එකක් හැදිලා තියෙනවානේ. නමුත් මේ ඔක්සිජන් සංගීත කණ්ඩායම හැදුණු හැටි අපි දන්නේ නැහැ. මේක කොහොමද මේක නිර්මාණය කරන්න, කාගෙන්ද උදව්
උපකාර ආව කියලා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි දැන් කතා කරමු. ඔව් ආරම්භය ඇවිල්ලා මම ඇත්තටම අවුරුදු 10ක් next කියන කම්පැනි ඒ කියන්නේ ගාමන් ෆීල්ඩ් එකේ මම අවුරුදු 10ක් ටෙක්නීෂියන් කෙනෙක් වශයෙන් මම සේවය කරපු පුද්ගලෙ මන්ට එක්තරා දවසක උදේදී මන් තුෂාරු මීට කලින් ස්ට්‍රේන්ජර්ස් වැඩවලදී මම අඳුරනවා ලොකු කතාබහක් ඒ කියන්නේ ලොකු ආශ්‍රයක් නැහැ නමුත් ඕල් රයිට් වීදිත් අපි හොඳට එහෙම කතාබහ කරනවා යන්නම් එන්නම් ඒ අපේ සහෝදරකම සාමාන්‍ය දුරට විතරයි තිබ්බේ එක්තරා දවසක මට උදේ තුෂාර ඕල් රයිට් ටයිම් වෙලා එක්තරා දවසක උදේ මට ලියන ගේමුල්ලේදී රේල් පාර ගාවේ තුෂාර හම්බෙලා කතා කරද්දී මං කෝ තුෂාරත් ඒ වෙලාවේ මං හිතනවා අනිවාර්යෙන්ම බඩගින්නින් නැති අනිවාර්යෙන්ම මම ගෙදර එක්කන් ඇවිල්ලා එන්න අපි මේ කියලා කතා කරලා තේ එකක් බීලා ඔය ඔහොම කතා කරද්දී තමයි මේ ටික දවසක් යද්දි මායයි හොඳට ආශ්‍රය කරන්න ගත්තා මොකද ඒ පුද්ගලයා වැටිච්ච අවස්ථාවක් ඒ මම එයාගේ ප්‍රසිද්ධියටවත් එහෙම දෙයකට නෙමෙයි ඒ කියන්නේ මං මිත්‍රත්වයේ තිබ්බා මම සාමාන්‍ය මිනිසෙක්ට සතුටට වඩා මං දුකට එන ආසයි ඒක ඒ කියන්නේ මං උදව් කරන්න ආසයි ඒ එහෙම පුද්ගලෙක් නම මට තුෂාරේ ඒ අවස්ථාවේ වැටලා ඉන්නේ මට හම්බුනේ හැබැයි මං එයත් එක්ක ඊට පස්සේ ආ පර්පල් රේන්ජ් යද්දිත් එයාට ට්‍රාන්ස්පෝර්ට් එක නැතුම් මගේ බයික් එකේ මම එයාව ඒක ඒ අතීතයක් තියෙනවා මාර ඒක බයික් එක ඇක්සිඩන්ට් වෙලා අපි දෙන්න ඔහොම ඊට පස්සේ තමයි මේ අපේ අම්මත් කිව්වා මෙහෙමයි මමත් ගොඩක් කල් ඉඳලා මේ මියුසික් කරනවා ඒ නිසා මේ බෑන්ඩ් එකක් මෙහෙම කරමු කියලා තුෂාරගේ මගේ එහෙමයි අයිඩියා එක ඒක ඊට පස්සේ ඒක එහෙමම කතා හැබැයි මට නොඑක් කතා කිව්වා හැබැයි මම කවදාවත් කවුරු කින දේවත් විශ්වාස කරන්නේ නෑ තුෂාර එක්ක මට බෑන්ඩ් එකක් කරන්න බෑ කියලා කිව්වා තුෂාර මෙහෙමයි මෙහෙමයි එහෙමයි කිව්වා නෑ මම ෆීල්ඩ් එකේ ජේස්ට්ව එදක කිව්වේ නැත්තම් සාමාන්‍ය පුද්ගලයෝ ජේස්ට්ව ඒකත් ජේස්ට්ව වගේම මගේ නෑදෑයොත් ඒ කියන්නේ තුෂාර මේ හරියන්නේ නැති වැඩක් කියලා ඔව් තුෂාර කියන්නේ කොළඹ කොල්ලෙක් ඉතින් මට යත් එක්ක ගැටෙන්න අමාරුයි කියලා නම් ඒ කියන්නේ මම අනාථ වෙයි කියන ඒ කියන්නේ මට තියෙන ආදරයට වෙන්නත් පුළුවන්. නමුත් මගේ අදිෂ්ඨානයක් මගේ මක් හරි මගේ මනුස්සයෙක් හදවතට වැදුණොත් ඒක මම දන්නවා මම මොකද්ද මේ කරන්නේ කියන්නේ මොකද්ද මේ කියන එක. ඉතින් වරදක් උන්නේ නැහැ. ඇත්තටම දාපු දවස් ඉඳලා වරදක් උන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම ඔක්සිජන් කියන බෑන්ඩ් එක ඔක්සිජන් අද මේ තත්ත්වෙට තියෙනවා නම් තුෂාරගේ නම නිසා තමයි තියෙන්නේ. අනේ තුෂාර අයියා ඔහුගේ පරිසර අපිත් එක්ක කරපු සංවාදෙත් මතක් කරනවා ලෝකේ ගොඩක්ම ස්තුතිවන්ත වෙන පුද්ගලයා ඉන්නවනේ නදුන් කියන කෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා කියලා අපි වැඩසටහනෙම කිව්වා. ඉතින් මම කියන්නේ එහෙම අහන්න ලැබීම සතුටක්. ඉතින් මේ ගොඩක් දෙනෙක් කොහොම බාධක දාද්දි දැන් අවුරුදු කීයක්ද දැන් උසේ සංගීත කණ්ඩායම නිර්මාණය වෙලා? අවුරුදු 5යි මාස 3ක් විතර වෙනවා. ඒ කියන්නේ මම පටන් ගත්තේ මායි තුෂාරයි පටන් ගත්තේ දෙසැම්බර් මාසේ. නමුත් අපි මුල්ම ෂෝ එක ගැහුවේ ජනවාරි 4 වෙනිදා. නමුත් අපි ඊට කලින් ෆැක්ටරි පාටියක වෙලි දැක්මක් කියලා ගැහුවේ ඒ ෂෝ එක. හැබැයි බෑන්ඩ් එක හදන්නත් කලින් ඉඳලා තුෂාරගේ නමට යම් කිසි වැඩ ටිකක් ආවා. මේ ඒ කියන්නේ අපිට ප්‍රැක්ටිස් කරන්නත් කාලයක් අඩු කාලයක් හම්බුනේ ඒ කාලේ. ඒ කියන්නේ මම ඒ කාලේ ගත්ත ප්ලේස් වල ඔක්කොම මියුසික් ෆීල්ඩ් එකේ කවුරුත් වැඩිපුර දන්නේ නැහැ, මාවවත් දන්නේ නැහැ. තුෂාරෝ විතරයි දන්නේ එක්ස්පීරියන්ස් එක අඩුයි. දැන් මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න මතක් වුණා. ඔක්සිජන් සංගීත කණ්ඩායමේ මුල් සමාජික සෙට් එකක් කිරියානේ. ඔව්. ඒ සෙට් එක කොහොමද හොයාගත්තේ? ඒ සෙට් එක හොයාගත්තේ මම තමයි ප්ලේස් ලා ඔක්කොම හොයාගත්තේ. කියන්නේ තුෂාර මට ඒක බාර දීලා තිබ්බේ. මම මගේ ওই කීබෝඩ් අපේ සුරංග කීබෝඩ් ප්ලේ මගේ ඉස්ලාම මගේ යාළුවා තමයි පෙත්තා. පෙත්තා කියන්නේ අපේ හිටපු බේස්. එයා නෙමෙයි හැබැයි ඉස්ලාම බේස් ගැහුවේ. මම එයා හරහා තමයි සුරංග වඳුරගත්තේ. එයා හරහා තමයි ඒ එතන රිද්ම් ගිටාරිස්, ලීඩ් ගිටාරිස්, තව සිං කරන මේ ශානුකේම් හිටියා. එතකොට මේ මාෂි ඒ ඔක්කොම හම්බුනේ එතනින්. ඒ වගේම තුෂාන් ප්‍රොමිසර්ස් ඔක්ටපැට් වාදනය කරපු එකනා අපේ බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ප්ලේ කරේ හොඳ ප්ලේ කෙනෙක්. එයා තමයි මුලින්ම අපේ ප්ලේ කරේ. ওই ටික ඊට පස්සේ බේස් ගහන එක්කෙනත් මම ෆීඩ්බැක් බෑන්ඩ් එකේ දැන් අලුත් සිංගින් ආරම්භ තියෙන අශන් චක්‍රවර්ති එයා හරහා තමයි බේස් ගහන එක්කෙනත් හොයාගත්තේ. එතකොට දැන් ඒ කට්ටි එකපාරම අතුරු දහන් වෙනවා. එකපාරම කඩලා බෙදලා වෙන සංගීත කණ්ඩායම කරනවා. එතකොට දැන් ඒ තීරණය කරේ මොකද්ද හේතුව? يعني ගොඩක් දෙනෙක් ඇහුවා දැන් මේක ඇයි සංගීත කණ්ඩායමක් දැන් හොඳ තත්ත්වයකට එද්දී විසිරලා යන්න හේතුවක් උනේ කියලා දන්නේ නැහැ කවුරු. ඔව් ඔව්. නමුත් ඔයා නායක විදිහට දන්නා ඇත්ත කතාව මොකද්ද? ඇත්ත කතාව බෑන්ඩ් එකේ යම් කිසි පුද්ගලින් ඒ කියන්නේ මම කාටත් මේ බෑන්ඩ් එක අද මේ තත්ත්වෙට තියෙනවා නම් හේ හිටපු ප්ලේයර්ස්ලා අනුව තමයි අද මේ තත්ත්වේ අපි තැනක ඉන්නවා නම් මේ අලුතෙන් ඇවිල්ලා ඉන්න හැම ප්ලේ කෙනෙක්ම අද භුක්තියක් විඳිනවා නම් ඒගොල්ලෝ හාරපු ලිදේ වතුර ටිකෙන් තමයි ඒ දේ කරන්න. එතකොට ඒ හිටපු ප්ලේයර්ස්ලාගේ වැරදි කියන්නේ නමුත් යම් කිසි පුද්ගලින්ගේ පරමාර්ථ තිබ්බා මෙතනින් දෙයක් මට අපිට දැන් හැදිලා තිනවා මෙතනින් එළියට ගිහිල්ලා වැඩක් කරන්න පුළුවන්. ඒක දුක්මා අවස්ථාව තමයි ජෝර්දාන් ටුවර් එකේදී හෙට යන්න තිනවනම් අද
මගේ හිටපු එක ප්ලේයර් කෙනෙක් බෑහැකුව යන්න ටුවර් එක ගෲප් වේස එකක් ගහලා තිබ්බේ. එතකොට ගෲප් වේස එකක් ගහලා තියෙද්දි එක්කෙනෙක් හරි අඩුණා. ඔක්කොර බෑන්න බෑනේ. ඔව්. එහෙම ප්‍රශ්නයක් ඇති වුණා. මම ඒ අවස්ථාවේදී මායිතුසාරේ සෑහෙන අසරුණා. නමුත් මම එයාට ඒ පුද්ගලයාට මම කියන්න පුළුවන් පරිම අවස්ථාවේ කිව්වා. ඉතින් ඒක මම චෝදනා කරනවා නෙමෙයි. මට මගේ බෑන්ඩ් එකට මගේ බෑන්ඩ් එකට දැනිච්ච දුක්ම අවස්ථාව ඕක මට. ඒ කියන්නේ මම සෑහෙන කැපවීමක් කරා බෑන්ඩ් එකනේ. මම ජොබ් එකෙන් අයින් වුණා. මම ඇත්තටම ටෙක්නිකල් මම ඒ කාලේ හැටින මට තිබ්බා මේ මම 60ක් විතර මම ගත්ත මට ඇති ඒ කාලේ හැටියට. ඒ කියන්නේ මීට අවුරුදු 5කට ඔව්. නමුත් මම බෑන්ඩ් එකනේ මම සෑහෙන ඒ කොල්ලෝ ටික මම වගකීමක් ඇතුවයි තුසාරට ඒක පුද්ගලින් ඒ නමුත් ඒ පුද්ගලින් ඒ වගේ දේවල් එහෙම දෙයක් කරද්දී මට මාර වේදනාව මට චෝදනාව එක එල්ලෙම. ඒ වගේ අවස්ථාවන් වුණා. මෙහෙස අලුත් සෙට් එකක් ගන්නවායි. ඊටසේ ඒ ගමන ආයි සුබ වෙනවා. ඔව්. නමුත් ආයි මෑත කාලේ ආයි ලොකු වෙනසක් වෙනවා. ලොකු තැන් වලින් මෑත කාලේ කියන්නේ මීට මාස 3කට පෙර. ඔව් ඒ ඇත්තම කතාව කවුරුත් දන්න සහරාන්ගේ බෝම්බේ ප්‍රශ්නය ඒ ක්‍රියාවලියත් එක්ක බෑන්ඩ් එකේ සියලුම ප්ලේයර්ස්ලට සෑහෙන කාලයක් ජීවත් වීමට අපහසු තත්ත්වයක් ඇති වුණා. ඒ කියන්නේ ඒක සමහර පුද්ගලින් අපිට කරන්න පුළුවන් අවස්ථාවලදී හැම ප්ලේයර් කෙනෙකුට කරන්න පුළුවන් උපරිම ඒ කරන කරලා තියෙනවා. ඉතින් නමුත් ඒ අවස්ථාවේදී අපිත් අසරණ වුණා. අපි යම්කිසි මුදල් සෑහෙන්න එක එක දේවල් සඳහා යොදවලා තිබ්බේ මේ ඒ අවස්ථාවේ අපි මෙහෙම දෙයක් සිදුවේ කියලා. ඒක වුණාට පස්සේ මට අවබෝධ වුණේ මම ඒක ගැන මාරි විදිහට හිතන්න පටන් ගත්තා. ඒ අනුව තමයි මේ පුද්ගලින් දෙන්නේ අයින් වුණා. අපේ ජෙටයි මේ පෙත්තයි. පෙත්තනම් අයින් වුණේ ජොබ් එකට යන්න. එතකොට ජෙටා මල්ලිට ෆීඩ්බැක් බෑන්ඩ් එකේ ආරාධනාවක් ලැබිච්ච නිසා එතනට යන්න සිද්ධ වුණා. ඒ කියන්නේ මට වළක්වා ගන්න බැහැ පුද්ගලික ඉල්ලීමක් ඉල්ල කරොත් ඒකට අපි අහුම් ගන්න දියද? අනිවාර්යයෙන්. ඉතින් දැන් නඳුනායි දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඇත්තටම ඔක්සිජන් සංගීත කණ්ඩායම ගත්තාම අපි අහලා තියෙනවා හරි කලමනාකාරීත්වයක් එක්ක මාර ගේමක් ගහලා දෙනවා කියලා තමයි අපි අහලා තියෙන්නේ. මම වැඩසටහනෙන් අහනවා. ඔයා තේකේ ඉඳලම ඔයා ලොකු කලමනාකාරීත්වයක් කරනවා කියලා. දරනවා කියලා. ඉතින් ඒ ආසයි අපි දැනගන්න බලන්න ප්‍රේක්ෂකවත් මේ දේවල් මේ විදියට ගොඩ නැගුණේ මේ විදිය තමයි කියලා. ඔව්. මෙහෙමයි මම ඒ කියන්නේ මං ඇත්තටම මම වැඩක් කරන්න ආසයි පිළිවෙලට. ඒ කියන්නේ මට මම කාවවත් ෆලෝ කරලවත් මට එහෙම එකක් නෙමෙයි. මට මම මගේ ක්‍රියාවලිය මේකයි කියලා මං හදාගත් එකක් නම් මම අනිත් ඇත්තටම දන්නේ අනිත් බෑන්ඩ් දුවන්නේ මෙහෙම මේද මැනේජ්මන්ට් එක යන්නේ මේ විදිහට එහෙම කියලා දන්නේ මේ මම විසින්ම හදාගත් එකක් තමයි අදටත් දුවන්නේ. ඒ ප්‍රධානම දේ තමයි මම ආයතනයක මං අවුරුදු 10ක් වැඩ කරපු නිසා මම දන්නවා වෙලාව කියන්නේ මොකද්ද කියන එක ගැන. මම වෙලාවට ප්‍රැක්ටිස් 9ට අපි දැම්මනම් අනිවාර්යෙන් 9 වෙද්දි මට ප්‍රැක්ටිස් විය යුතුමයි. හැබැයි මම කොල්ලොත් එක්ක මාර විදිහට ලඟව ඉන්නවා. මම ප්‍රැක්ටිස් රූම් එක ඇතුලේ ඉන්නේ ඒ වෙලාවේ මම ප්ලේ කෙනෙක් විතරයි. නමුත් වෙන්න ඕන කාරණා ටික මම ඔක්කොම ඉෂ්ට කරනවා. ඒ මම ඒ හැමදේම පිළිවෙලකට කරන්න මම උත්සාහ කරා. හැබැයි තුෂාර සෑහෙන හයියක් වුණා මේ හැමදේටම. අදටත් මම එයා මං යන හැම ප්‍රෝග්‍රෑම් එකකම මං ගැන කතා කරනවා. නමුත් ඇත්තම කතාව එයාගේ නම එයාගේ එයා මාත් එක්ක වැඩ කරන්න කැමැත්ත ඌ නිසා තමයි අපි දෙන්නා මේ තරම් තත්ත්වයක බෑන්ඩේ ගන්න ප්‍රධානම හේතුව. ඉතින් දැන් ඉදිරි වැඩ කටයුතු ගැන අහද්දි දැන් ඔයාලා දැන් වෙනස්කම් මෙහෙම කරන්න සූදානම් ඉන්නද? බෑන්ඩයක් විදිහට ගත්තාම ඉලෙක්ට්‍රොනික සංගීතය තමයි අපිට දැන් අහන්න ලැබෙන්නේ. දැන් රසිකයෝ දැන් එළියේ දැන් ලංකාවේ පැතිරින් යනවා එකොස්ටික් රහට ඕන කියලා. ඔව්. ඉතින් ඒ සම්බන්ධ වෙනස්කම් වෙනවද ඉස්සරහට? වෙනස්කම් කියන්නේ මෙහෙමයි. මමත් එකෝස්ටික් රහට තමයි ගොඩක් මම පෞද්ගලිකවම කැමැත්ත දක්වන්නේ. නමුත් අපි යම්කිසි අවස්ථාවකදී ඉලෙක්ට්‍රික් තෝරා ගත්තා නම් අපි ඇත්තටම මම ට්‍රයි කරනවා විතරයි. මම කියන්නේ මගේ බෑන්ඩ් එක මෙහෙම සම්පූර්ණම පර්ෆෙක්ට් බෑන්ඩයක් කියන එක නෙමෙයි මම කියන්නේ. මම උත්සාහ කරනවා බෑන්ඩ් එක ඉලෙක්ට්‍රොනික සද්ද වලින් ගන්න ඉලෙක්ට්‍රික් සද්ද වලින් ගන්න පුළුවන් සද්දයක් තියෙනවා. අපි ඒක ගන්න ඕනේ හරියට. ඔව් ඒ කියන්නේ මේ චෝදනා කරනව නෙමෙයි අපි අපි ඒ කියන්නේ වැටලා ඉන්න තැන පොඩ්ඩක් වෙනස් කරගන්න ට්‍රයි කරනවා. අනිවාර්යෙන්ම ජීත්සිල් දේවල් ඒ ආකාරයෙන්ම හොඳ පැත්තට එන්න කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන්. ඉතින් අදුනායි ඔන්න ඔයාගේ ගෙදරටත් අපි ඔන්න ජීපමු අපි දෙනවා පැලයක්. මේ පැලේ සතුටින් බාරගන්න. Thank you. මට අත්‍යවශ්‍යම දෙයක්. අනිවාර්යෙන්ම මේ වටපිටාවන මාන සුන්දරයි ලස්සනයි. අපිටත් එන පළතුරු හැමතැනම. ඔව්. වත්තේ අයිනේ පටන් ගත්තාම අනිත් කෙළවරටම පළතුරු තියෙන්නේ. ඔව්. මට යන්න. හරි හරි. එතකොට ඒ වගේම මම ඇත්තටම කතා කරන්න ඕන මම සෑහෙන්න
ඔයාගේ ප්‍රෝගෑම් හැම දෙයක්ම හැම එක්කෙනෙක්ම මම බලලා තිනවා. කවුරුත් නොකරන දෙයක් තමයි පැලයක්. ඒක පරිසරය ගැන හිතන එක ගැන ඒක සෑහෙන ප්‍රෝග්‍රෑම් එකේ හොඳම කාරණාව ඒකයි. ඒ ගැන හදවතින්ම සතුටු වෙනවා. ඒ වගේම මම වගේ කලාකාරයෙක් මට ඇත්තටම පුදුමයි වා මට කෝල් කරලා නඳුන්නයි ප්‍රෝග්‍රෑම් එකක් කරමු කියලා මම හිතේ ඇත්තටම විහිළුවට මගෙන් අහන්න ඇත්තේ කියලා. මොකද මම ඇවිල්ලා මම මේ කලාකාරයෙක් උනේ මාර කට්ටක් කාලා ඒක මම තාම මේ පරිපූර්ණ නැහැ මම දෙයක් try කරන මේ try කරන්න මරණ තාක් හරි මම ඒක try කරලා හරියට හදාගෙන තමයි නවත්තන්නේ. අපි අනිවාර්යයෙන් මේක ගැන තහමු. ඉතින් ජීවිතේ දැන් ගත්තාම දැන් ඔක්ටෝපෑඩ් දැන් play කරන්නේ. දැන් ඔක්ටෝපෑඩ් එක මුල් කාලේනේවත් කට්ට කාලා තියෙනවනේ ඕනම කෙනෙක්. මට මතකයි අපිත් එක්ක කාලයක් මේ එනවා අයියා බයික් එකක අරගෙන අපි ඔව් මට විශේෂයෙන් YouTube මට හම්බුනේ අපි මට ඒක කියන්න ඕනේ ජූඩ් හම්බුනේ මට මුලින්ම අපි බෑන්ඩයක් ගැහුවා මෙහෙ එන කාලේ දැන් මම එන කාලේ ඒ කියන්නේ සඳ ලංකාවේ කවුද මේ අපේ වසන්ත අයියාගේ පුතා සමග අපි බෑන්ඩේ කරපු ඒ අවස්ථාවේදී මට ඔයාව මුණ ගැහුණා. ඒක හදවතින්ම මතක කට්ටක් කාලා දිනවා. එතකොටත් ඇත්තටම මම මාර විදිහට කට්ටක් ඇවි ඒ ගාමන්ට් එකේ වැඩ කරන කාලේ වටත් ඒක හොඳටම මතක ඇති. මම ගාමන්ට් එකක ගිය කොල්ලෙක්. ඒ ගාමන්ට් ගිහිල්ලා ඇවිල්ලා තමයි මේ සිවුල් දේවල් කරන්නේ අපිට ඒ කාලේ මතකයි. ඉතින් කියන්න ඔය කාලේ දැන් ඔය තිබ්බ ඔක්ටෝපෑඩ් එකේ මටත් මතකයි තිබ්බා. නමුත් ඒවා කොහොමද ඒවා මේ හම්බ වුනේ ඔයාගේම විදිහට මිලදී ගත්තද ලොකු දුකක් වින්දාද ඒවා ගන්න අපි දන්නේ නැහැ පොඩ්ඩක් මතක් කරගන්න. අනිවාර්යෙන් මම මුලින් කිව්වා වගේ මම ඉස්ලාම ඔක්ටෝපෑඩ් එක මට තිබ්බේ නැහැ. මම ඉගෙන ගත්තේ ගමේ බෑන්ඩ් එකේ ඒ රංගගේ බෑන්ඩ් එකෙන්. නමුත් මුදල් ගැනීමේ ඒ කියන්නේ මිලදී ගැනීමේ අපහසුතාව ඒ කාලේ වෙනකොටත් ඔක්ටෝපෑඩ් ගියේ ඒ කියන්නේ මං කියන අවුරුදු 17කට උඩදී ගියෙත් 55යි ලංකා සල් වලින් මුලින්ම කියන්නේ ෆ්ලෑෂ් බෑක් ආයතන ඩොනල්ඩ් අයියාගෙන් තමයි මං ඉස්සෙල්ලාම 20ක් ගත්තේ. ඒ ගත්තේ මාර ආසාවෙන් සල්ලි එකහු කරලා මම ඩොනල්ඩ් ඒ කියන්නේ මම 55000ක් කියන්නේ මට මාර ලොකු ගාණක් ඒ කාලේ. මම 55000 සුනෙත් කියලා මගේ යාළුවෙක් හිටියා නිට්නම් මේයත් සන් ෆ්ලෑෂ් කියලා බෑන්ඩ් එකක් කරේ ඒ හොඳ බෑන්ඩ් එක ඒකත් ඒක ඒ කාලේ තිබ්බ. එයත් එක්ක ගිහිලා තමයි එයාගේ ඇඳුම් කමට 55000 මම දීලා ආවේ බයික්. ඒ කියන්නේ මම ෆ්ලෑෂ් බෑක් ඩොනල්ඩ් අයියලා අරගොල් කවුද රොෂාන් අයියලා ඒ සෙට් එක දැක්කේ වෙනම හදවතේ වෙනම විදිහකින්. නමුත් ඒ මට යාලිට ගෙනල්ලා තමයි මට ඔක්ටෝපෑඩ් එක මුලින්ම දුන්නේ. මට ඒක අදටත් හොඳටම මතකයි. මාව ජායලින්දලා මට එන්න එකක් නැතුව මම බස් එකේ හිටන් ඉද්දී කොහෙද යන්නේ කියලා ඩොනල්ඩ් අය මාව ඇවිල්ලා ගෙනල්ලා මෙතනින් බස්සලා ගියා. ඒ අදටත් මම හොඳට ඩොනල්ඩ් එක්ක සුවද වාසය කරනවා. ඒක එහෙම අතීතයක් තියෙනවා පොඩි. ඉතින් දැන් කියන්නකෝ දැන් ඔක්සිජන් සංගීත කණ්ඩායම ගත්තාම ඔක්සිජන් කියන නම නැහැ නේද? ඔක ලංකාවේ මාර විදිය රැල්ලක් ඇති කරානේ. මේ ඔක්සිජන් සමහර අය බැන්න. මොකද්ද මේ දැන් මේ කරන්න හදන්නේ? මෙච්චර නම් තියෙද්දි ඔක්සිජන් කියලා එකක් ජයගත්තා. ඊට පස්සේ ඔක්සිජන් කියන්නේ මේ ඒක අමුතුම ආකාරයක් අත්දැකීමක් වුණා. කොහොමද ඔය නම නිර්මාණය වෙන්න මේ මග පෑදෙන්නේ? ඔය නම හම්බුනේ මුලින් මතක් කරන අශේන් මල්ලියේ ෆීඩ්බැක් බෑන්ඩ් එකේ ඉන්න නියමිත ගායක ගාන ශිල්පී අශේන් චක්‍රවර්ති. එයාගේ එයා මගේ සෑහෙන කාලයක ඉඳලා හොඳ ළඟ. මම එයත් එක්කත් බෑන් කරලා තිනු. මට ඇත්ත වශයෙන්ම බෑන් මම පොඩි පොඩි කාල සීමාවල සෑහෙන බෑන් වල මම ප්ලේ කරලා තිනවා. මම ප්‍රධාන වශයෙන් හිටපු බෑන් ටික තමයි මම ගොඩක් කියුවේ. මම බෑන් 10ක 15 සන්රයිස් බෑන් එක. එතකොට ටූරක් එහෙම අශේන් මල්ලි තමයි නඳුන් අයියේ ඩෙන්සිල් අයියාගේ මෙහෙම නමක් තියෙනවා. මම අරන් දෙන්නම් මෙහෙමයි කිව්වම මම අපේ අයිටි කොම් බෑන් එකේ ප්ලේයර්ස්ලත් hina වුණා. හරිද? මොකද්ද මේ වෙන නම කියලා. ඉතින් කිව්වහම hina වුණා. hina වුණාට පස්සේ ඒ චුට්ට වෙලා කල්පනා කරද්දී කට්ටිය මං කිව්වා හරි අවුලක් නැහැ කියලා. කොහොමදී කට්ටියම කල්පනා කළා තමයි නෑ ඒක පොඩි එකක් තියෙනවා. අපි hina වුණා කියන්නේ ඒක ගිහිල්ලානේ. හරි. මේ නමුත් මේකේ වෙනම අර්ථයක් තියෙනවා. ඔක්සිජන් කියන එකේ ඒක වෙනම ඩෙන්සිල් අයියා ඒ නම දැම්මේ වෙනම අර්ථයක් ඇතුව. එක එක පුද්ගලයන් ඒ කියන්නේ ලංකාවේ අපිට ආදරය කරන පිරිස තේරුම් ගන්න ඉන්නේ. මම හිතන්නේ නම හරහා මම හිතන්නේ ඊට පස්සේ කියන්නේ අපි අර තිබ්බු අර අපි තිබ්බනේ පිළිවෙලක් තිබ්බනේ නම් එන විදිය. ඒ සියලු දේවල් වෙනස් වෙලා එක එක නම් මට බැඳෙන්න හේතු වුණා. ඔය කියන්නේ බෑන්ඩ් එක ලංකාවේ බෑන්ඩ් එක වෙනස්ම නමක් ආව නම් ඒ වගේ නමක් ආවේ ඔක්සිජන් කියන නම තමයි ඒක මාර විදියට හදවතට වැදුනා. ඒ කියන්නේ
තුෂාරගෙන නමත් එක්ක මාර හයියක් වුණා ඩෙන්සිල් අයට ඒක අදටත් හදවතින්ම මම ස්තුති කරනවා මේ ඩෙන්සිල් අයට ඒ වගේ නමක් අපිට දෙන්න අනිවාර්යයෙන්ම ඔව් ඩෙන්සිල් අය කිව්වහම ඉතින් මම හිතන්නේ මේ ෆීල්ඩ් එකේ මියුසික් ෆීල්ඩ් එකට කරපු සේවය නම් මම දන්නේ මිල කරන්න බැහැ නම් ඇත්ත වශයෙන්ම මගේ මට පියෙක් වගේ මගේ විවාහ රෙජිස්ටර් එයා තමයි මගේ සයින් කරේ මේ මගේ මම ගරු කරනවා මාරු දිට ඉතින් ඔන්න දැන් විවාහය ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ආදරය ගැන මතක් කරන්න ඕනේ ඉතින් දැන් මේවට විවාහකයි ඔව් විවාහකයි ඉතින් කොහෙන්ද බිරිඳ හම්බුනේ විපගුණ කොළබැලැස්සෙන් සෝරි නමුත් බිරිඳ ගම අඟුණු කොළබැලැස්ස උනාට මට හම්බුනේ කටුනායක ගාමන්ට් මං ගාමන්ට් එකේ වැඩ කරේ ගාමන්ට් එකේ තමයි මට එයා හම්බුනේ දැන් ඔයාගේ ඔක්සිජන් ෆෑන් කෙනෙක්ද එයා නෑ එතකොට බෑන්ඩ් එක දාලා තිබ්බේ නෑ ඒ කියන්නේ බෑන්ඩ් එකක් දාන්න හිතලවත් තිබ්බේ නෑ එහෙම අවස්ථාවක නෙමෙයි මට එයාව හම්බුනේ එයා හම්බුනේ ඒ කියන්නේ ෆැක්ටරියේ වැඩ කරාට හම්බුනේ එක්තරා ෂෝ එකදී පර්පල් රේන්ජ් ෂෝ එකදී තුෂාර පර්පල් රේන්ජ් එකදී මම තුෂාරත් එක්ක ගිය අවස්ථාවකදී තුෂාරගේ යාළුවෝත් මෙයාගේ හොඳම යාළුවෝගයක් හිටියා ඒ අවස්ථාවේදී يعني මේ කපුකම කරන්නේ තුෂාර අයියා එහෙම නෑ කපුකම කරේ නැහැ ෂෝ එකට එදා මෙයා සහභාගි වීම තමයි එදා හේතුනේ හේතුනේ නම් වැඩපොලේදීත් මම ඉතින් දැකලා තියෙනවා ඒ දැකලා තියෙනවා කියන්නේ මම ඇත්තම වැඩපොලේදීත් දැක්කම එහෙම ඒ කතා කරන් ඌමනාව එහෙම තිබ්බා නමුත් අරක තමයි ෂෝ එකේද තමයි ඒක හේතුනේ එහෙනම් නම්බරයක් එහෙම දීලාද කොහොමද නම්බරේ ඔව් නම්බරේ මම එදාම නම්බරේ දුන්නා නමුත් ඒ නම්බරේ රිසීව් කරලා තිබ්බා ඊට පස්සේ ආයේ මේ මොනවද හොයාගෙන කතා කරා ඔව් කතා කරලා දවස් දෙකකට ඊට පස්සේ ඒ ජීවිතේ සහකාරිය හම්බුණා ඒ සහකාරිය ආදරයට කියන නම මොකද්ද අයියේ කියනවා බබා කියනවා මට මම යාට කියනවා නංගි කියනවා බබා කියනවා එහෙම තමයි යන්නේ ඒ කියන්නේ හොඳින් ගෙවෙනවා ගොඩක් ආදරේ ජීවිතේ අනිවාර්යෙන් ඒ කියන්නේ හොඳ ජීවිතයක් ගත කරන්න හොඳ විදිහට ඉන්න උපරිම උත්සාහ කරන ජීවිතේ. ඉතින් මේ බෑන්ඩ් වලට එහෙම දැන් බිරිඳගෙන් ලැබෙන සහයෝගය කොහොමද? උපරිමයි. ඒ කියන්නේ බිරිඳ වගේම අපේ අම්මා ඒ කියන්නේ බිරිඳගෙන් සෑහෙන සපෝට් එකක් තියෙනවා අපේ ප්‍රැක්ටිස් කරද්දී මම අපේ ගෙදර තමයි ප්‍රැක්ටිස් කරන්නේ ළමයින් ගැන සෑහෙන ප්ලේයර්ස්ලා ගැන මට වඩා හොයලා බලනවා. ඒ කියන්නේ අපේ අම්මත් එහෙමයි. ඒ අම්මා තමයි අම්මයි එයයි එක හොයලා කෑම ටිකද තේ ටිකද හැමදේම ඒ ටික බලාගෙන හැමදේම කරනවා. ඒ කියන්නේ බෑන්ඩ් එක ඇත්තටම අපේ පවුල මේතර මේ බෑන්ඩ් එක මේ තත්ත්වයට ගන්න මාර කැපීමක් කරනවා. ඒ කියන්නේ ඒකට ඒ කියන්නේ ලව් එකට. ඒ කියන්නේ ආදරේ. බෑන්ඩ් එකට ආදරේ. අනිවාර්යයෙන්ම. ඉතින් මම හිතන්නේ සාර්ථක මනුස්සෙට මිනිසෙකුට අනිවාර්ය සාර්ථක බින්දක් අවශ්‍යමයි. ඔව්. ඉතින් නඳුන් අය කැමති දැනගන්න වාද මේ වලට තාක්ෂණ මේවලම් මොනවද ඔක්ටෝපෑඩ් ගහන රසිකයෝ බලන් ඉන්නවා ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යයෙන්ම කියන්නක පොඩ්ඩක්. මොනවද මේ මේවලම් භාවිතා මම දැනට භාවිතා කරන්නේ XPD 22යි XS 2යි. මම 30 පාවිච්චි කරලා තිනවා. එතකොට මම ලැප් එකෙන් 30 මිඩි කරලා එහෙම. නමුත් මම දැන් මේ පොඩි අයිඩියා එකක් තිනවා 32ක්ම යූස් කරන්න මම පොඩි උත්සාහයක් දරනවා ජීවිතේ අතදා බලමින් යනවා යම්කිසි දෙයක් කරගන්න. ඒක සාර්ථක වෙයි කියලා හිතනවා මම. ඒ වගේම ලොන්ච් පෑඩ් එකක් ගෙනල්ලා තිනවා මේ මාස දෙකක් ඇතුළත තිබ්බ කාර්ය බලවත් එක තාම ඒක මේ හරියට ඒක හරියට කරගන්න බැරුණා. තාක්ෂණයේ පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් ඒ කියන්නේ හරි රසයක් ගන්න ට්‍රයි එකක් දෙන්න හදනවා. බලව හරි ෆලෝ කරාද ඔයාගේ ජීවිතේ? ඇත්තටම නෑ. මම කාවත් මේ ඒක කෙලින්ම මම 20ක් අරගත් ඒ කියන්නේ මම මුලින්ම 20 හම්බෙද්දිත් මං කාවත් ෆලෝ කරන්න ඕනේ කියන එකක් මට එහෙම එකක් තිබුණ නැහැ. ඒ කියන්නේ මම්ම ටෝන් ඔය තනියෙන් ඔබල මට ඒ කියන්නේ මට උගන්වලා නැහැ කවුරුත් මෙහෙමයි මෙහෙමයි කියලා. මං හැබැයි ස්ට්‍රේන්ජර්ස් ගහ දිනම් මට S එකක් මං SPD S එකක් මුලින්ම ගත්ත වෙලාවේ මට සනිද පජිත් අයියත් මේරියන්ස් ජයන් අයියත් මට සෑහෙන උදව් කරා. ඒ කියන්නේ මම S එක ගැන කොහොමද ටෝන් එකක් ඒකට දාන්න තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. ඊට පස්සේ මම අපේ ස්ට්‍රේන්ජර්ස් ලක්මාල් ඒ සහ ඒ බෑන්ඩ් එක ඇයත් එක්ක මාර එතනත් එතනින් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. ඔව් S එක ගැන අජිතලේ ඊට පස්සේ තමයි මම තනියෙන් ඉතුරු ආපු XS එක 30 ඔක්කොම මම සෑහෙන තනියෙන් අධ්‍යනය කරා කැටලොග් එක අරගෙන මම සෑහෙන අධ්‍යනය කරා. ඉතින් දෙයක් කරගන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් නඳුනායි දැන් ඔයා 30 ගොඩක් යූස් කරනවානේ. ඉතින් මට දැනගන්න ඕන මේ 30 තියෙන සම්බන්ධය ඇත්තටම මේ හොඳයිද? 30 ලැප් එක හරහා ටෝන්ස් එලියට් අවුට් එකක් එද්දි මේ දේවල් හොඳයිද? මම හිතනවා 30 තමයි velocity එක පැත්තෙන් හොඳටම ආපු
ඔක්ට පෑඩ් එක මට නම් ඒ කියන්නේ මම ප්ලේ කරපු ඒ කියන්නේ 20 තමයි ලංකාවේ මේ වෙනකොට වැඩිම පිරිසක් ඔක්ටපෑඩ් ප්ලේයර්ස්ලා වාදනය කරන ඉන්ස්ට්‍රුමන්ට් එක. ඔව් එතකොට නමුත් මෑත කාලිනේම 30 සෑහෙනදී ජනප්‍රිය වෙලා තියෙනවා. මොකද ඒකේ තියෙන වෙලොසිටි එක සහ ඒකේ තියෙන ටෝන්ස් ඇවිල්ලා සෑහෙන ඔරිජිනල්ම ඉන්ස්ට්‍රුමන්ට් එකේ සද්දේ ගන්න පුළුවන්. ඒක සෑහෙන හොඳයි. ඒක මම හිතනවා 30 සෑහෙන දෙයක් තව ඉස්සරහට කරාවි කියලා. අනිවාර්යයෙන්ම. ඉතින් වැඩසටහන ඉතින් අවසාන හරියේ ලං වුණා කියලා මම හිතන්නේ අපේ තිබ්බ ප්‍රශ්න ඇහුවා. ඉතින් අපේ ජේ ප්‍රොමෝ ගැන මොකක් තියෙනවද නඳුන්නයි කියන්න? ඇත්ත වශයෙන්ම කියන පොඩි කාරණාවක් තියෙනවා. ජූට් මල්ලි ඔයා මේ කරන් යන ප්‍රෝග්‍රෑම් එක මම මුල සිටම බලලා තිනවා. ඇත්තටම හැංගිච්ච කලාකාරයෝ ඉන්නේ ලංකාවේ. ගත්තාම මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මේ විදිහට කරන පළමු කෙනා දැක්ක මම. ඔයා ඒ ගැන කලාකාරයෙක් ඒ කියන්නේ හැංගිච්ච කලාකාරයෙක් ඉස්සරහට එන්න දෙන්න සපෝට් එක ගැන ඒ ගැන හදවතින්ම මම ස්තුතිවන්ත වෙනවා. මොකද කලාකාරයෝන්ගේ ඇත්තම රසිකයෝ දන්නේ නැහැ කලාකාරයෝන්ගේ අතීතය මොකද්ද. ආස පිරිස ඉන්නවා. ඒ කියන්නේ අපිට වඩා තව කලාකාරයන්ගේ ආස දේවල් දැනගන්න ඉන්න ගොඩක්. අපි ආවේ කොහොමද අපි ඉන්නේ කොහොමද කියන ඒ ගැන ඔයා කරන මේ ප්‍රෝග්‍රෑම් එක ජේපමෝ ප්‍රෝග්‍රෑම් එක ගැන හදවතින්ම සතුටු වෙනවා. සහ ඒකට දීර්ඝ කාලීනව කරන් යන්න තව මින් ඉදිරියට මීට වඩා හොඳින් කරන් යන්න ඔයාට ධෛර්ය වාසනාව ලැබෙන්න ඕන. හදවතින්ම ඒ කිව්ව දේවල් අපි පිළිගන්නවා. ඉතින් සෝෂල් මීඩියා භාවිත කරනවද? ඔව්. මට කියන්නකෝ ඔක්සිජන් බෑන්ඩ් එකේ page එකක් තියෙනවද? ඔක්සිජන් ඔයා ඉන්නේ බෑන්ඩ් page එක ඔක්සිජන් ස්ටයිල්. මොකද ගොඩාක් තියෙනවා මිනිස්සුන් හොයාගන්න බෑ මේ මොකද්ද මේ ඔක්සිජන් සංගීත ගන්නයි හරි page එක මොකද්ද කියලා. ඔක්සිජන් ස්ටයිල් කියන එක තමයි හරිම එක. ඒකෙන් තමයි ඔයා ඉන්නේ. මම නදුන් සෙව්වන්දික කියන ෆයිල් එකකින් ඉන්නේ. ඔව් මම social media use කරාට සීමිත ප්‍රමාණයක් තමයි මම වැඩි කාලෙ මොකද බෑන්ඩ් එකත් එක්ක මම සෑහෙන ඔට් වෙනවා. ඒ පැත්තෙන් කරන්න මම යාළුව දෙතුන් දෙනෙක් බෑන්ඩ් එකේ මේ සහෝදර දෙතුන් දෙනෙක් මේව කළා එතනට මෙහෙම කළා. මොකද බෑන්ඩ් එකේ වැඩ කටයුතු ටික මට හරියට කරන්න ඒ පැත්ත ඕනේ. ඒකට බාර දීලා තියෙනවා. සෝෂල් මීඩියා ඕනේ අද කාලේ අද ඕනම දෙයක්. ඔව් ඇත්ත ඒක ඒකත් කියන්න ඕනේ. ඔක්සිජන් බෑන්ඩ් එක ලංකාවේ ජනතාව මේ තත්ත්වයට එන්න සෝෂල් මීඩියා සහ බල අපිත් එක්ක හිටපු සියලුම ලාංකික CD නරඹපු සහ ෂෝ බලන්න ආපු පිරිසෙන් හින්දා තමයි අද මේ තත්ත්වෙට ඉන්නේ. ඒ කියන්නේ තාම අපි මීඩියා ඒ කියන්නේ දෝෂාරෝපණ නෙමෙයි. ඒ මීඩියා චැනල් එකක ගහන්න පුළුවන් තත්ත්වයක් වෙනකන් අපි උත්සාහ කරනවා ප්ලේ කරන්න. ඒ තත්ත්වෙට ඉන්නේ. රසිකයන්ට දැන් ඔයාලට උදව් කරන අයට කියන්න මොකද පණිවිඩයක් තියෙනවද? රසිකයන්ට කියන්නේ ඔක්සිජන් අලුත් විදිහට හොඳ දෙයක් දෙන්න try කරනවා. අපිත් එක්ක ආදරය කරපු විදිහට තවත් අපිට ආදරය කරන්න ඕගොල්ලෝ අපිට ආදරය කරොත් තමයි අපි ලංකාවේ තැනක ඉන්නේ. ඒ ඉස්ලාම කියන්න ඕනේ මේ අවස්ථාවේදී කියන්න තියෙන අන්තිමට කලාව කියන දේ මුදල් හම්බ කරගන්න පරමාර්ථයෙන් නොව රසයක් දෙන්න try කරනවා. නමුත් ජීවත් වෙන්න ඒක ප්‍රයෝගිකත් වෙනවා. රසය දෙනවා කියන්නේ මුදල් ගලාගෙන එනවා කියන එක දන්නවා අපි. හරි දේ දෙනවා කියන්නේ අනිවාර්යෙන්ම මිනිස්සුන්ට ඒක අවශ්‍යතාවය වෙනවා. ඉතින් බලන් රසිකයන්ට දැන් නම්බරේ නම් ඔයාගේ ඕන තැනක තියෙනවා. නමුත් රටේ ඉන්න ගොඩක් කට්ටියට අවශ්‍යතාවය වේවි ඔක්සිජන් සංගීත කණ්ඩායමට සුවපතන්න. ඔක්සිජන් සංගීත කණ්ඩායමේ නායකතුමත් එක්ක කතා බහ ගන්න දුරකථන අංකයක් ලබා දුන්නොත් 077 69 44 25 ඕක තමයි ඔක්සිජන් බෑන්ඩ් එකේ තියෙන එකම නම්බර් එක. ඕන කෙනෙකුට 24 hours බයින්න පුළුවන්, අහන්න පුළුවන්. ඕකෙන් තමයි මේ හැමදේම කරන්න පුළුවන්. මම අන්තිමට අහන මෙහෙම ප්‍රශ්නයක්. දැන් ගොඩක් දෙනෙක් දන්නේ තුෂාර සුබසිංහ with oxygen කියලා තමයි දන්නේ. ඔව් ඒ ගැන පොඩ්ඩක් මට මතක් කරගන්න. ඔයත් මේ මට නායකය කියලා කතා කරපු අවස්ස මට ඒක ඇත්තටම කියන්න පොඩි ඒ අවස්ථාවක් මට කරගන්න ඕන වුණා. මම කලමනාකාරතුමා තමයි ඔක්සිජන් සංගීත කණ්ඩායමේ තුෂාරයි මායි සුහදව මේ වැඩේ කරන් යන්නේ. එයාගේ නමින් එයා නායකයා රෙජිස්ට්‍රේෂන් එක මගේ නමට තිබ්බාට මම කවදත් තුෂාර වෙනුවෙන් තමයි මේ වැඩේ කරන් යන්නේ. ඔව් කවදද තුෂාරයි අයින් වුණත් මොකක් වෙයිද? තුෂාරයි අයින් වෙන එකක් මං හිතන්නේ මාත්
එක්ක එයා එහෙම ඒ කියන්නේ අපි දෙන්න අයින් වුණොත් මම නැගන්නේ හිතලා බැලුවේ නෑ එහෙම දෙයක් වෙන්න හෝ නොවෙන්න පුළුවන් මොකද අපි මිනිස්සුයෝ වශයෙන් අපිට කියන්න බෑ මිනිස්සෙගේ අනාගතය ගැන ඒ කියන්නේ එයාට ඒ කාලේ වෙනුවට එහෙම දෙයක් වෙන්නව නම් ඒක හේතු මොකද්ද අපිට කරන්න පුළුවන් හොඳම විසඳුම මම රණ්ඩු කරන්නේ නැහැ මොකද අපේ මෑත කාලේ අයින් වෙච්ච කීබෝඩ් වාදන ශිල්පියත් අයින් වෙද්දී නොඑක් ප්‍රශ්න ආවා එක එක මේවලනොත් ආයතනවලනොත් නමුත් ඒ වෙච්ච අවස්ථාවේදී මට එයා මයිත් එක කරපු සේවය මට වැදගත් උනේ. ඒ සහෝදරකම අදටත් තියෙනවා. මට එකම එහෙම ඒ සම්බන්ධව මම ආදරේ මම හිටපු ප්ලේස් වලට මම හැමෝටම ආදරේ. මට අර දුක් හිඳන අවස්ථාව විතරක් කිව්වේ අර අරක විතරයි මොකද බෑන්ඩ් එකේ 13 දිනේ කසරණ වෙච්ච අවස්ථාව. අනිවාර්යයෙන්ම හදවතින් ස්තුතිවන්ත වෙනවා. අපේ channel එකේ ඇවිල්ලා මගේ අර කාර්ය බහුල වෙලාවක් සංචාරයක් තියෙනවා රටේ වසංගතයක් තියෙනවා. ඉතින් ඒ දුරකට නංග ලබා දුන්නා ඉතින් කතා කරන්න ගොඩක් හොඳ කෙනෙක් තමයි. ඉතින් මොකද මමත් දන්නවා පෞද්ගලිකව මටත් රෙකමන්ඩ් කරන්න පුළුවන් චරිතයක් ජීවිතේ ජයගත්ත පාඩත් අසාධාරණයක් නොකරන තම සියලු දෙනාට උදව් උපකාර කරගනිමින් ඉන්න නඳුනායි ගොඩාක් ස්තුතියි.